ලෝපොල් පෙනිල තියෙන්නේ. ඇයට ඇත්තට පොල් සිය පනා එක සිපතියි තුරෙන් තම්මනත්ත මිරිසේ මිරිසර තම කණ්ඩෙන්. ඉතිහාසේ පලින වතාවට තොගමිල රුපියල් 100 පැල්ල යනවා. බොහෝ විට 110 115 වගේ මිල මට්ටමට ගිහින් තියෙනවා. ඒක ව්‍යාපාරික වශයෙන් හොඳ තත්ත්වයක්. නමුත් අපි දකින දේ තමයි මේක පාරිකවයන්ට බලා ගන්න බැරි තත්ත්වයක් වෙලා තිනවා. මේකට විවිධ කාරණා හේතු බලපාලා තිනවා මම හිතන්නේ. මේ පොල් වගාව සංග්‍රහ සඳහා දීර්ඝකාලීන විධිමත් වැඩපිළිවෙලක් නොවීම අත් එක කාරණාවක් ලෙස අපි දකින නිසා මේක මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා යම් ක්‍රියාමාර්ග ගැනීම වඩා යෝග්‍ය බව මගේ අදහස. පොල් මිල වෙනුවට ආදායම හිලෑමක් කැපිපෙන වෙනසක් වෙලා නැහැ. ඒ සඳහා යදෝම් මිල ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ ගිහින් තියෙනවා. සහ විවිධ නරත්තු සහ අලුතෙන් ඇතිවෙච්ච ලෙඩ රෝග ගොඩක් අපි දකිනවා. ඒ නිසා ඒ වෙනුවෙන් විශාල වියදමක් දරන්න සිදු වෙනවා. කම්කරු කුලී සහ අනිකුත් කුලී ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා මිලේ වාසිය මිල ඉහළ යාම තුල විශාල වාසියක් ව්‍යාපාරිකන්ටත් වෙලා නැහැ. තොග මිල මේ වෙනකොට රුපියල් 100ට එහා ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට මේ පොල් ඇත්තටම පොල් මිල ඉහළ ගියාට වැඩියෙන්ම පීඩාවට පත් වෙන්නේ පාරිභෝගිකයා. ඒ පාරිභෝගිකයන්ට පොල් කන්න විදියක් නැහැ. පොල් බෑව කන සයිස් එකට දැන් ඇවිල්ලා තියෙන. ඉතින් ඒක නිසා මේ පොල් මිල සම්බන්ධව පොල් මිල ඉහළම සම්බන්ධව ආණ්ඩුව අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම මට හිතන දේ තමයි පහුගිය කාලේ ගම් වතුර අල්ලලා මේ හුඟක් පොල් මුහුදට ගහගෙන කියලා තිබ්බා. අපිත් ඇත්තටම මුහුද ආශ්‍රිත වෙන්න නිසා අපි පොල් ඇහිඳ ගත්තා. ඒ පොල් ඉතින් ප්‍රයෝජන ගන්න බැරි ඒවා. එසේ වෙතත් මට පේන දේ තමයි පහුගිය කාලවල වල දිගට හරහාට මේ ඉඩම් කට්ටි කිරීම නිසා විශාල ඉඩම් ප්‍රමාණයක විශාල පොල් ගස් ප්‍රමාණයක් අහිමි වුණා. මට මතකයි මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉරණ වෙල ඇමරිකන් හඬ මේ සම්ප්‍රේෂණාගාරයක හදන වෙලාවේ විශාල මට මතක හැටියට පොල්ගස් 7000ක් විතර ලොකු ප්‍රමාණයක් මේ භූමියෙන් පොල්ගල් අයින් කෙරුවා. එතකොට මේ වගේ ඉඩම් කට්ටි කිරීම තුලත් ඒ වගේ විශාල වශයෙන් පොල් ගස අනතුරට ලක් වෙලා තියෙන අන්න ඒ නිසා ලංකාවට දැන් මේ පොල් මිල මේ විදිහට ඉහළ යෑමට මේකත් විශාල හේතුවක්. ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වයන් ඇති නොවෙන්නට ඉදිරියේදී මේ පොල් ගහ රැකගන්න ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. පොල් ලැබිලා 150 160 170 තමයි. ඉතින් ගන්න විදියක් නැහැ. පොල් නැහැ නේ. කොහෙ තියෙන පොල්? පොඩි පොල් ටූටි ගෙඩියක් රුපියල් 100යි. ලොකු ගෙඩිය 200ක් යනවා. එහෙම තමයි ඉතින් එන්නේ. පොල් ඉතින් කනවා බෑව කඩෙන් අරගෙන. බෑඩ් දෙනවනේ දැන් කඩවල. කොහෙද දෙන්නේ? දෙනවා අපේ ඉල්ල පොහොන් දෙනවා ඉතින්. දෙන්නේ කියලා ගන්නවා පොල් ගෙඩිය. පොල් බෑව ඉතින් 75යි කියන්නේ 150යි කියන්නේ රුපියල් 75යි පොල් බෑව. බිඳලා දෙනවා. බිඳලා අපි විඳ ගන්නවා ඉතින් දෙන්න ගිහිල්ලා. පිය උතරන් යන්නේ කඩේ ලොකු පිහි නැහැ පොල් බිඳින්න. හැබැයි මෙතන ගස්වල ටිකක් අඩුයි. අඩු හින්දා දන්නේ මේ මිල පොටක් ඉහළ ගිහින් තියෙනවා. වෙර 50 රුපියල් 80ට 90ට ගත්තේ දැන් මේ 100ට ගත්තා. පොල් නැහැ නේ ඉඩියක. ඇයි? පොල් නැහැ පොල් එන්නේ නැහැ කිකයි. පොල් ගෙඩිය 150 160යි 170යි. මේ ගණන් වල තියෙන්නේ. ඒ කියන්නේ සති දෙකකටද මේ උනේ? ඔව්. දැන් අවුරුදු 20ක් මම පඩේ පටන් අරන්. දැන් අවුරුදු 20 කිව්වත් මේ මෙච්චර කාලයකට කවදාවත් මෙහෙම වුණේ නැහැ. මේ පොල් නැතුව ගියේ නැහැ. මටත් පොල් තිබුණා දැන් පොල් නැහැ. වර ප්‍රශ්නේත් බලපාන්න ඇති. මාල්ලාට පොල් අඩු. පොල් හැදින්න. පළදාවනේ. දිගටම පොල් තිබුණා හොන්දට. දැන් තියෙන්නේ 1600ක් 800ක් තියෙන තැන දැන් තියෙන්නේ 450යි 500යි අන්තිම. වයස අවුරුදු 70ක් විතර වෙනවා. ඒ කාලෙට කවදාවත් පොල් අඩු වෙලා නැහැ. මේ තමයි උනාමයි. පොල් නැහැ. පොල් 1000 අය 350 400. අන්තිමට පොල් නැත්තටම නැති වෙනවා. දැන් අද ජනවාසයෙන් පොල් දෙනවා ජංගම රත් දාලා තියෙනවා. ඒත් 120යි. සිල්ලර යන්නේ නම් මේ පැති වෙන එක 165ක් වෙනවා. දැන් අපෙන් ගන්න 9500යි ඒ අතර. පොල් ගන්න එක්කෙනාට 140ක් දෙන්න ඕන. පොල් ගහක ගෙඩියක් තිබුණත් කඩන්න එපා වැඩන්නේ නෑනේ. මේ පැත්තේ පොල් නෑ ඉතින් කලාවතත් පොල් නෑ. කන්න පොල් ගෙඩියක්වත් නෑ මේ පැත්තේ. ඇයි මෙහෙම උනේ? රැස්සින් දවුනේ ඉතින් අපේ වැඩක් නෑ මේ පැත්තේ. දැන් පොල් කීයද ගන්නෙ? 150ට අපි ගන්නෙ මේ. පොල් ගෙඩියක්වත් ගන්න වත්තුම නෑ ඉතින් දවසයි දෙකයි වැඩක් තියෙන්නේ වහිනින්ද වතුරක් දාලා තියෙන්නේ. දැන් පොල් ගෙඩියක් කියා ඇහැටවත් දකින්න නෑ. කොහොමද උයන්නේ ගෙදර එතකොට? උයන ඉතින් පොල් තෙල් ටිකක් එහෙම මෙන් ගෙනලා තමයි.
මිරිසරේ ලව් තියෙනවා. පොරක් නැන ගස්වලට දැන් වහිනවත් තියෙන පොල් කඩන්න නැහැ මිනිත්තු මේ අදින්න කරන්න බෑනේ. මේ ඉඳන් දැන් මේ පොඩ වැඩ අඩුයි දැන් අපිට. මේ ලෙලි ගණන් ටික පොල් නැති හින්දා. කියන්න. පොල් නැහැ. පොල් ගස්වල පොල් අඩුයි හිගයි. ඒ හින්දා ඉතින් පොල් බොහොම මේවා එකයි මිනිස්සුන්ට. කීයයි උනත් පොල් ගෙඩි අරන් කන්න බෑ පුතා. ආ අවශ්‍යම කරන දේ පොල් ගෙඩි. ඒක ඉතින් රුපියල් 150 60 කිව්වත් ගන්නවා. අද වෙළඳ පොලට ගෙනල්ලා දුන්නේ පොල් ගෙඩි 30යි. ඒ 30න් තමයි වික්කේ 150 ගන්න වික්ක දැන් තේරිච්ච පොල් ටික 140 ගන්න දෙනවා. පොල් හිගයිනේ. වැල්ලේ කඩ තියෙනවනේ. කඩවල පොල් නැතුව සිවිච්ච පොල් වලින් මේ පොල් ගෙඩිය දෙකට බිඳලා බෑව බෑව වික්ක. මේ වෙළඳ පොලේ 150 ගන්න විකුණලා මේ ඉතුරු පොල් එක තමයි 140 ගන්න විකුණන්නේ. පොල් නැහනේ දැන් ගස්වලත් නැහැ පොල්ට පොල් මිල ඉහළ වැඩි. පොල් නැතිකම තමයි තියෙන්නේ නැත්තම් එහෙම ගණන් ගිහිල්ලා නැහැ. පොල් නැතිකම තියෙන්නේ පොල් මේ වතු වල. දැන් හලාවනේ පොල්. අද හලාවද පොල් කීයද යන්නේ? අද නම් 150යි පොල්. දැන් රුපියල් 1000ක් අඩු වෙලා තියෙන්නේ. පොල් හිගයි දැන්. නන්නේ. අපිට පොල් හොයාගන්න අමාරු පොල් හිගයි. ඔය කැම ටික දාන තමයි ජීවිතේ පොල් ගෙඩියක් මෙච්චර ගණන් දීලා අරගෙන ගිහලා අපි කොහොමද ජීවත් වෙන්නේ? කැම විකුණන්නේ කොහොමද කියලා බලන්න. රුපියල් 60 70කට කුඩු පොල් දැන් 120 150 130යි. බලන්න ගිය කාලේ නේද? ඇති නේද දැන්? පොල් නැහැ මාකට් එකේ එක ගෙඩියක් අත හොයන්නේ. දැන් යන්නේ කීයද? දැන් යන්නේ 150යි. දැන් කොහොමද පොල් නැතු උයන්නේ? තෙල් නේද? තෙල් දාන. තෙල් දාන ගන්න. මොකක්ද මාකට් එකේ පොල් තියෙනවා ගණන් 150 140යි පොල්.